ඉතින් මම බොරුවට ඉලෙක්ෂන් එකට කරන්න බැරි ඒවා ගැන කතා කරලා මිනිස්සු රවට්ටන්න මම කැමති නෑ. මම ඉස්සෙල්ලත් කිව්ව එක මොකද මගේ වයස තාම 38යි. ඒතකොට දැන් ඔය ඉන්න කැන්ඩිඩේට්ලගේ වයසට එන්න මම තව අවුරුදු ගානක් පොලිටික්ස් කරන්න ඕනේ. ඉතින් ඒ අවුරුදු ගානම මට ඔය කතාව කියකි ඉන්න බෑ. කලින් තිබිච්ච හැම මැනිෆෙස්ටෝ එකේම හැම ලීඩර් කෙනෙක්ම ඔබ සඳහන් කරලා තියෙනවා මගේ තාත්තා ඇතුළුව. මේක වෙලා නෑ. ඉතින් ඉඳ මම තවදුරටත් වෙන්නේ නැති ඒවා ඇයි පොරොන්දු වෙන්නේ? පළවෙනි එක තමයි දමිල ජනතාව ජීවත් කරවන්න ඕනේ. ඩිවලොප්මන්ට් එකෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයකට හදලා දෙන්න පුළුවන්. පොලිටිකලි ප්‍රශ්න තියෙනවා නම් ඒක පොලිටිකලි අපි ඇඩ්‍රස් කරන්න ඕනේ. හැබැයි අද වෙන්නේ ජීවත් කරනවා වෙනුවට පොලිටිකල් ප්‍රශ්න ඉස්සරහට දාගෙන යනවා. ඉතින් ඉඳ ෆස්ට්ම ඇඩ්‍රස් කරන්න ඕනේ මේ ඒරියාගේ ඩිවලොප්මන්ට් සහ දරුවාගේ අනාගතය. අපි පොලිස් ඉදම් බලතල දීලා ළමයිට කන්න නැත්තම්, ඉස්කෝලේ යන්න නැත්තම්, රස්සා නැත්තම් මොනවද හම්බෙන්නේ? හැබැයි අතර පාර්ලිමේන්තු එකට පුළුවන් ඩිසයිඩ් කරන්න රටම ගැන බලලා නෝත් ඇන් ඊස්ට් විතරක් නෙවෙයි කන්ස්ටිටියුෂන් එකට නවද නැද්ද කියන එක ඩිසයිඩ් කරන්න. මම තවදුරටත් ලෑස්ති නැහැ. ඇත්ත ප්‍රශ්නේ පැත්තක තියලා පොලිටිකල් ප්‍රශ්නයකට ප්‍රයෝරිටි දෙන්න. අනිත් එක මේ 13 ඇමෙන්ඩ්මන්ට් එකයි ජාතිවාදීයයි කියන්නේ දෙකක්. අද සමාන ටැමිල් උතුරේ පොලිටිෂන්ස්ලා බලනවා මේ දෙක එකතු කරන්න. 13 දුන්න නැත්නම් එයා ජාතිවාදී. අද එහෙමනේ කියන්නේ. 13 ඇමෙන්ඩ්මන්ට් එකේ පොලිස් ලෑන්ඩ් වලට සපෝට් නම් එයා රේසිස් නැහැ. මේක වැරදි මතයක්. 83 කලබල ඇති කරපු අය කවුද කියලා අපි දන්නවා. දැන් අද AI 13 ගැන කතා කරනවා. පොලිටිෂන්ස්ලා මිනිස්සු පාවිච්චි කරනවා එයාලගේ ප්‍රශ්න බේරගන්න. තේින්ද මම ඒකට විරුද්ධයි. මේ කිසි දේශපාලන පක්ෂයක් ප්‍රොවින්ෂල් කවුන්සිල් ඉලෙක්ෂන් එක තියන්න කියලා කිව්වෙත් නැහැ. හැබැයි ඉලෙක්ෂන් එක තියන්න කියන්නේ නැති අය 13 පොලිස් ලෑන්ඩ් පවර්ස් ගැන කතා කරනවා. තේින්ද මම දමිළ ජනතාවගිනුත් ඉල්ලන්නේ ඉතමත් ආදරෙන් අපෝ බෙදන්න උත්සාහ කරනවා. අපෝ වෙන් කරන්න උත්සාහ කරනවා. පෞද්ගලික අරමුණු වලට. හැබැයි ඔබ බුද්ධිමත්ව අනාගතය ගැන ඉඳලා හිතලා තීන්දුව తీරන ගන්න. මම පොරොන්දු වෙනවා මම ඉලෙක්ෂන් එක තියනවා. හැබැයි ජනාධිපතිවරු 8 දිනක් ඉම්ප්ලිමන්ට් නොකරපු ලෑන්ඩ් ඇන්ඩ් පොලිස් පවර්ස් පිළිබඳව අපේ පක්ෂ මතය තමයි අපි ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ෆර්ටිලයිසර් පොලිසි එකමයි මම ගෙනියන්නේ. මම හැම ලෑන්ඩ් එකකම වවන්න පුළුවන් තැන අපි වවන්න ඕනේ. අපි ටෙක්නොලොජි පාවිච්චි කරන්න ඕනේ. අනිත් පැත්තෙන් ටැක්ස් පිළිබඳව අපි අනිවාර්යෙන් ටැක්ස් අඩු කරනවා. හැබැයි ඒක ගවර්න්මන්ට් රෙවෙනියු එකට හානියක් වෙන්නේ නැති වෙන්නේ.